නැද්ද මන් දන්නවා මේක. අයියෝ මන් දන්නා සට්ටේ ඉන්න කෝ. ඒක බලන් ඉන්නවා. මෙතන රේන් ඉන්න බලන්න. ඔය ඇත්තටම අයියෝ මේ අරින්න මේකට නෑ. ඒ හරියට හරන්. සිනාද මෙර නෑ. ඒරියල් එක කරගන්න බට ඒකට නෑ. අයියෝ ඇහිලා කිසිම වැඩක් නෑ මේ. මම විජේතුංග ආරච්චිලාගේ සුනිල් ශාන්ත. එහෙමත් නැත්නම් W සුනිල් ශාන්ත. මම කොත්මලේ ගුවන් විදුලියට බැඳිලා නිවේදකෙක් බැල්ස්ටාර් නිෂ්පාදකවරයෙක් ක්‍රියාකාරී සහායකෙක් හා බාහිර විකාශන කටයුතු කරන පුද්ගලයෙකු ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. මම බොහොමයක් බාහිර විකාශන කටයුතු භාර නිලධාරියෙක් ලෙස ශිස්ත්‍රයේ කටයුතු කරලා තිනවා. දවසක් කොත්මලේ ගුවන් විදුලියේ පාලක සුනිල් විජේසිංහ මහත්තයත් එක්ක පණුවස්නුවර ප්‍රදේශයේ බාහිර විකාශනයකට ගියා. ගිහිල්ලා විකාශන කටයුතු ආරම්භ කරන සියලුම කටයුතු සූදානම් කරලා ගුවන් විදුලියේ මීටරය සුසර කරලා මිනිස්සු බලාගෙන ඉන්නවා ගුවන් විදුලියේ බැල්ස්ටාන් වලට සවන් දෙන්න. මගේ අවාසනාව. ට්‍රාන්ස්මීටරේ ඇන්ටනාව සම්බන්ධ කරන වෛරේ ඇන්ටනාවට සම්බන්ධ කරන ස්ථානයේ වෛරේ කැඩිලා බැල්ස්ටාන් විකාශනය වෙන්නේ නැහැ. මම කල්පනා කළා. පාලකතුමාගෙන් නැහුවා. එතුමටත් මොනවද කරන්න කියලා හිතාගන්නත් බෑ. හැබැයි ඉතින් මේ ඇන්ටනාව අපිම හදාගත්ත ඇන්ටනාව. මිනිස්සු බලාගෙන ඉන්නවා. මට දාඩිය දාලා එක පැත්තකින් ලැජ්ජාව, අනිත් පැත්තෙන් මිනිස්සු අපහසුතාවයට පත්වීම, ඒ ඔක්කොමටත් වැඩිය ආයතනයේ ප්‍රධානියා ඉදිරියේ අපහසුතාවයට ලක්වීම. වෛරය පාස ගන්න කිසිම දෙයක් නැහැ. මේවා හොයාගෙන මේ වැඩේ පටන් ගන්න ගියොත් සැහැන්න වෙලා යනවා. එච්චර වෙලා මිනිස්සු බලාගෙන ඉන්නේ නැහැ. වටපිට බලනකොට මට හම්බුනේ කොහුලණුවක්. කොහුලණුවත් අරගෙන ඇන්ටනාව ළඟට මම ආයෙත් නැග්ගා. දන්න කියන හැම දෙවි කෙනෙක්ම සිහි කරලා කොහුලණුව දාලා ඇන්ටනාවත් වෛරයත් ඇදලා බැඳලා යාන්තම් ඇන්ටනාව ස්පර්ශ වෙන්න වෛරය සම්බන්ධ කළා. ඒකල මම ඇවිත් බැලුවා විකාශනය වෙනවද කියලා වැඩස්ටහන්. මගේ වෙලාව වැඩස්ටහන් සජීවීව විකාශනය වෙනවා. මම මේ දේ කියන්නේ හිතුවේ ජීවිතය කියන්නේ එහෙමත් නැත්නම් ජීවත් වෙනවා කියන්නේ අභියෝග ජය ගැනීමක්. අභියෝග කියන්නේ කොයි වෙලාවේ එනවද කියලා අපිට හිතාගන්න බෑ. ඒත් කලබල වෙන්න එපා. ඉවසීමෙන් හිතලා විශ්වාසයෙන් කටයුතු කළොත් වරදින්නේ නැහැ. ඉවසීම සහ විශ්වාසය අපිට අවශ්‍යයි.